මෙන්න ළමයි දවසක් අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුවේ ගියාවා අපිව හම්බ වෙන්න අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි දුවේ අම්මා සුතුයි තාත්තා සුතුයි දුව කාට කරු මම කියන්නේ සිතුවිලි මම කල්පනා කරා මෙයා මෙයාගේ දුව වෙන්න පුළුවන්ද කලුණාට ප්‍රශ්නයක් නෑ ඒක කර්ම විපාකයක් නෙමෙයි හිරු එළිය තදින් ලැබෙන රටවලයේද අපේ රට ගතොත් වැඩිපුර 90% කාල වර්ණයි මේ හෙලය කලු ජාතිකයා හෙලනම් නිහිමයි හෙල තව ගිහම සිංහල වෙනවා ඒක කිසිසේත් මේ අම්මා තාත්තා දරුවා ටිකක් එහාට කරලා මට කිව්ව ස්වාමීන් වහන්සේ ඉතාම වටින සහ මේ දුව නැතුව කියන්න ඕන කාරණා කීපයක් තියෙනවා पलविता හැබැයි සාමාන්‍ය පෙළ ලියනකොට මෙයා වෙනස් වුණා. අම්මට නරක වචන කියන්න, පයින් ගහන්න. ඊළඟට අම්මා බැංකුවක මැනේජර්වරියක්. විශ්වාස කරන්න. තාත්තාත් ඒ වගේ හොඳ රැකියාවක් කරපු කෙනෙක්. හැබැයි මේ දරුවගේ අමුතු පැවැත්ම ආවා. සුසුවට හිටපු ඒ දුව ටික ටික මූණ කල් වෙන පටන් ගත්තා. ඇඟ කල් වෙන පටන් ගත්තා. ඇස් රතු වෙන පටන් ගත්තා. විශ්වාස කරන්න නරක සිතිවිලි වලින් අපි වෙනස් කරන්න පුළුවන්. අපිව කැත කරනවා, දුර්වර්ණ කරනවා හිත නරක වෙච්ච ගම. කෙනෙකුට තරහ ගියාම බලන්න කොනේ. එයාගේ මුහුණ කැතයි බලන්නේ. තරහ ගියාම ඒ වගේ තමයි සිතට අර ක්ලේශ නරක පැත්තට කලු පැත්තෙන් ආවම කරකවලා බොර කරුදු මඩවලක් වගේ මේ දුව කොහොම හරි එහෙම වෙලා ඒ තාත්තා කිව්වා තාත්තට ගහන්නේ අම්මට ගහනවා මේ දුව පිහියක් අරගෙන එළවනවා පිහිය ගත්තොත් නිකමට කෝට්ටක් කපන්න හරි දුව අමුදුහල ඉවරයි මහ විතරේ සමහර වෙලාවට උනේ හිටු හිටු කියලා ගෙයි වලේ දෙන්න දුනො මීටර 100 දුවන්න වගේ. ඉතින් මේක ස්වාමීන් වහන්සේ හරි කරදරයක්. පුදුම වෛරයක් තින්නේ. සමහර වෙලාවට ඇඟට පැනලා කොනිත්තලා ඒ ලේ බොනවා. අර දුව අම්මයි. හරි කරදරයක්. පස්සම එක්කන් දුව බලන්න. එක්කන් ආවා. මම කතා කළා නම වෙනස් කළා කියන්න ඇත්ත සිදුවීම නිසා හොඳ නෑනේ මේකේ වීඩියෝත් වෙනමනේ මං කියන්නම්කෝ සඳුනි කියලා ඒක නෙමෙයි නම ඈ මං කියනවා සඳුනි දුව අද පන්සල් ආව නේද නෑ උත්තර නේද මං ආයේ අහුවා සඳුනි දුවට ඇහෙනවද මාව ඔළුව පොඩ්ඩක් වැන්නා පස්සේ මං කෝ ආදියා හොඳට බලන්න කියලා මෙයා ටික වෙලාවක් බලාගෙන ඉඳලා මට රැව්වන එක පාර. ඔව් එක පාරට රැව්වා මාත් රැව්වා. එයා රැව්වා මාත් රැව්වා. ඒක තමයි ක්‍රමවේදී. පස්සේ මං කිව්වා යම් විහාරයක. අපි පන්සිල් ටික සමාදන් කරමු. එහෙම සමාදන් කරවලා පන්සිල් මම පිරිත් ටිකක් කියලා උඩට අත දීපන්. මේ දින එක පාරට මේ ෆෝන් එකේ දන්නේ කම්පියුටර් තියෙනවා tire අරගෙන ගුණකද මම මේක පෙන්වනවා මෙර දවසක පෙන්වන්න මේ ළමයා එක පාරට හූ කියාගෙන එතන දඟලන්න කේ ගහන්න පටන් ගත්තා ඔළුවට අත තැබුවා මම නැහැ දැන් මට තේරුණා වෙන විස්තරයක් නැහැ මෑණියෝ හිටියනම් ඔතන හොම අත තියන්න ඕනේ ඔළුවට ඈතින්දලම කියාව එක ශරීරයේ දෙන්න කියලා මෑනියන් දෙහිම ශක්තියක් දෙනයි කියලා මා හිතනවා මට නම් හිමිනේ පිරිටික කියලා හත්ත තිප්පවුවට හේගහගෙන දඟලගෙන ඇදගෙන වැටුණා එහාට පෙරලෙනවා මෙහාට පෙරලෙනවා
මන්දේව කොණ්ඩේ මල්ලගෙන කවුද මේ කියලා පින්වත් උත්තර දෙන්නේ හඬ හෙන්නේ මට දෙන්නේ එක හරියන්නේ ආපු කෙනාට වහාම යන්න කිව්වා පිරිත් නූලේ ගැට තුනක් ගහලා පිරිතෙන් මා ආයි කරට දාලා යන්න කිව්වා හිටියා වගේමයි ගෙදර ගියා ඒ තාත්තට කිව්වා රාත්‍රී 12ට දින 9ක් ගත වෙනකොට ගෙදරට එන අපි සංඝංශලා හතර නමක් හෝ තුන් නමක් සූදානම් කරන්න මල් වට්ටි හත සෙත් පිළිදා උඩින් විතර තිරයක් අදින්න මල් පුරු 16ක් ගන්න රතු නෙළුම් මල් 16ක් ගන්න පුවක් කිනිදි 16ක් ගන්න ලිස්ට් එක කිව්වා හදලා තියන්න අපි එතකොට අඩු නැතුව ගොඩාක් කට්ටිය එපා උත්සවයක් නැත ගෙදර කට්ටිය විතරයි ඕනම නම් උදව්වට පිරිමියයි තුන් හතර දෙනෙක් තියාගන්න පින්වත්නි අපි ගෙදරට ගිහිල්ලා හරියට රෑ 12 වෙනකොට මෙන්න වාහනින් දැස්සා වාහනින් බහැල ගියුරට යනකොට තාත්ත නැ අම්ම නැ යාළුවෝ නැ උඩ වියන වැදලා මල් එල්ලලා ඔක්කොම තියනවා කුංකලස් අතර තිබුණා මේ වගේ මේසයක් තියලා පිළිත් පැන් කාලේ ඔක්කොම තිබුණා හැබැයි දෙහල් වට්ටිය සී සීකඩ විසි කරලා තිබුණා අර දුව සමහර පහන් මේව මෙව පෙරලලා සමහර මල් වට්ටි පෙරලලා යකින්නක් වගේ යා කොණ්ඩේ කඩාගෙන දිග කොණ්ඩේ මහ සාලේ මැද ඇදගෙන වැටිලා ඉන්නවා තද නිදි මරණින්දි ඒ පාර බලන්න මන් දෙරුව ගෙදර ආයේ තාත්තත් නේ අම්මත් නේ යාළුවත් නේ මං හිමීට හේව සාලෙන් ඇවිදගෙන ගියා තවත් පොඩි හාමුදුරු කෙනෙක් එක්ක මෙන්න කුස්සියට යනකොට අර මොකද්ද චිමිනියද මොකද්ද කියන එක අස්සි අර තාත්ත හැංගිලා ඉන්න දෙවිත් ගානේ මං කතා කළා එයාගේ නම කුමාරද මොකද්ද මං කො කුමාර මහත්තයා ඇයි එන්නේ එළියට එළියට තමයි එයා එන්න බෑ කියනවා හොඳයි මං කතා කරා යාට එයා බෑ කියනවා හැබැයි ටික වෙලාවකින් ආවා ස්වාමීන් වහන්සේ පිළිත් දෙපා කියලා කිව්වා ඒත් කුමාර වහන්සේ මං කිව්වා ඇයි ඇයි තමයි හාමුදුරු පිළිත් කියනවයි කියලා මේව සූදානම් කරලා ඉවර වෙනකොටම දුව ආනිසස්ලා අර පිළිත් නූල බෙල්ලේ දීච්ච එක කඩලා දැම්මා සීසීන්ටද අර පිහිය ගත්තා අම්මට විතරයි වෙන්න එළවන්නේ අද මටත් එළවන්න ගත්තා යාළුවන්ටත් එළියෝ මේ ගෙදර උඹලට පිරිත් නම් කරන්න දෙන්නේ නැහැ කියලා මේවා පොඩි පොඩිත්ම් කරන්න ගත්තා අම්මා දිහුවා මහ ගෙදරටම දිහුවා යාළුවත් කිව්ව අපට නම් බෑ කියලා මමත් යාත්තන් ගේ වටේ දුහද දුහල මෙතන බේරුව මේ හැංගිලා බේරුණයි කිව්වා දුව කෑ ගහන හූ තුනක් තියලා සාලි මැද ඇදගෙන වැටුණා මේ වැඩි ඇච්චකම පැය ගණනාවක් කොහොමයි අනේ හාමුදුරනේ පිරිත් නම් එපා කවදාවත් නැති විදිහකට වෙනස් වෙන්නේ කිව්වා. පස්සේ මම කිව්වා බයි වන්න එපා. යාළුවන් දෙන්නෙක්ට කතා කරන්න ගොඩක් එපා. ඔබතුමා කැමද නම් ආයේ මල් ටිකක් නෙලා ගන්න. පස්සේ ගෝහාමුදුරුන් පත්තියක් වෙයිද? මම කියන්නේ කොහොම හරි සියල්ල සංවිධානය වුණා පිරිත් දේශනා පටන් ගත්තා. මුලින්ම ගිනි පෙට්ටිය මම අතට අරගෙන එතකොට තමයි දුව තාමත් මරණින් දී මං කතා කළා සතුණී කියලා නෑ ආයි සතුණී කියලා කතා කරන්නේ මා පුංචි චොක්කක් යන ඔළුවට සතුණී කියලා අමුතු හඬක් එක පාඩ ගැස්සিলা මෙයා නැගිට භවනා කරන ඉරියව්වෙන් තක් ගාල වාඩි වුණා මරණින් දී හිටපු දුව පස්සෙන් කිව්වා පත්තු කරන්න පහල අන්න රතු කරලා ඇස් දෙක ආයි බැලුවා
අය අටුවාවේ තියෙනවා රත්තක්කි කියලා වචනයක්. අමනුෂ්‍ය කාමේස වුණු තැනකට සමහර අයගේ අස්පතු වෙනවා. න ඡාය සමහර අයගේ යක්කුගේ සෙවණල්ල නැහැ. දෙවියන්ගේත් නැහැ. නාකි චලන නැස්පිලන් ගහන්නේ නැහැ. තදින් අමනුෂ්‍ය ආවේස උසහම. දැන් මේ ගහගෙන ඉඳලා මොන විදෙච් එකද? මොන විදෙච් එකද මෙහි? අමා මා කඩ මොකක් කරේ ගවන්නේ? මාපාත ගම. කොහේ හරි ගවන්නේද මාපාත ගම හරි 17 අය හරි දැන් හෙට බලයින් දැන්නේ නෝනලා. මහත්තුරු ගෙදර එනකොට. උළුවස්සරෙන් එනකොට කියත් දැන්නේ. දැන් මංගි වලේ මේ ඇස්පිල්ලම් ගන්නේ කියලා. දැන් හෙට නවත්තත් දැන්නේ උළුවස්සෙන් සා නවතින. ගහන්න බලන්න ඇස්පිල්ලම්. එතකොට කියයි නෝනේ ඔවගේ උනේ ගොඩක් කලකට එහා එහෙම ගහලා තමයි මෙහෙම උනේ කියලා. මේ නිසා ඒවා කියන්න යන්න එපා. යාහ බලන්න යන්න එපා. සෙවන බලන්න යන්න එපා. කෙසේ වෙතත් අර දුවට කිව්වා පහනපත්තු කරන්න කියලා. තුන්වෙනි පාර ගින් පෙට්ටියම ඇදලම ගත්තා. එක කූරක් ගන්නම කුඩු කරලා විවට දාලා. දෙවනි කූරක් ගන්නම කුඩු කරලා විවට දාලා. ගිනි පෙට්ටිය විතරයි මම බලාගෙන හිටියා. අන්තිම තිමුරු කුඩු කරන්න හතරකට මං කිව්වා ටිකක් සද්දෙට බලාගෙන පහනපත් වුනේ නැති වුනොත් එක ගිනි කුරයි තියෙන්නේ මොකක් හරි කරලා බැරි වුනොත් බලාගෙන සරකස එක පාට ගස් ගාලා ගෙහුවා දෙතුන් පාර ගෙහුවේ නැහැ එක පාරම පහනපත් කරා දැන් පිළිති කියාගෙන යනවා අර අම්මත් තාම වැන්කුනෝ නා එයා ගෙදර උරුවස්සම එතන තිබුණ කුංචි පිහියා අර දුව පිරිතු වල අල්ලගෙනම ටික ටික ඇදෙනවා පිහියට අර අම්මා ටික ටික මිදුලට ඇදෙනවා ආයි මම නැගිටින්න හදනකොට අර දුව නමතුනවා ආයි පිහිය පැත්තට අදිනවා අර නෝන අර අම්මා මිදුල පැත්තට අදිනවා කොහොම හරි පිරිතු එක කියන ඉවරයි පිරිතු අන්තිම හරි කියයි කියන රොන්න ආවේශය අම්මා ළඟට ගෙලින්න පැන්නා බෙල්ල අල්ලගෙන මේ ලේ බොනවා කියලා මම ටක් ගාලා කොන්නෙන් අල්ලගත්ත ගමන් ඇස් දෙක උඩ තියාගෙන තර පිරිත් මණ්ඩප මේස ඉස්සරහ මෙයා ඉඳගෙන හිටියා දැන් උඹට මට තේරෙනවා වෙන්න කෑ ගැහුවට දැන් මෙහෙම දඟලන්න බෑ මම හිතුවා කවුද මේ හදන කතා කරන්න මොන කියලා අන්න කතා කළා ආන්දරෝණේ මම මේ කිවලු තියන්නේ නැහැ මේ කිව තියන්නේ නැහැ මේ කිහි ලේ බොනවායි කියලා ආයිත් අම්මගේ පැත්තට පණිම හැදුවා පණිම දුන්නේ මම එහෙම කවුද මේ මට දැන් කියන්න බෑ ඔව් ආන්දරෝණ එක එක ඇවිල්ලා දුම්මල ගෙනගෙන තොයිල් කළා මම කොහොම හරි පැනගත්තයි කිව්වා අද නම් මම ඇත්තම කියන්නම් කියලා ආන්දරණේ මම කවුවත් නෙමෙයි අරකගේ අම්මයි කියලා කිව්වා අරක කියන්නේ කවුද අර දුවගේ තාත්තව කියනවා මොකද අම්මා මොකද මේ මිනිපිලිගේ ශරීරේ ඒයි ආන්දරණේ මම ජීවත්වලා ඉන්නකොට හරි අකමැති වුණා තරහ වුණා ඔය ලේඩිත් එක්ක ගෙදර තීච්ච පර්චස් 20ක් වික්කා අහුගම පෙරනි පැල කඩදාන ආන්නතුකට මම නිතර කියුවේ මෙරිලා හරි එරිලා උඹේ බෙල්ල පිළිකරයි කියලා. කවුද? අර අම්මා කියලා තියෙන්නේ. ඇන්දම්මා කියලා තියෙන්නේ. බලන්නකෝ. අපි නරක වචනයක් කිව්වොත් නරක සිතින් සාපයක් කරොත් අපට නරක පිණිස එක සිද්ධ වෙනවා. ඒ නරක ප්‍රාර්ථනීය සාපය සාපයක් ලෙස ඇවිල්ලා ගෙදර අර පුතාගේ අම්මා යක්ෂණියක් කියලා ගෙදර ඉන්නවා. ඒ යක්ෂණිය තමයි අර දුවගේ සාමාන්‍ය පෙර ලියන ඇඟට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් බලන්න. එදා කොහොම හරි අන්තිමේදී අපි කියපු කාරණාත් එක යක් යකියා. හෙලි වෙනකොට අට පිරිකරට අත ගහලා සාම්කාර පවත්වලා යක් යකියා. එයා ගියාට පස්සේ දුව ආපහු නිින්දෙන් පිබිදියා වගේ අවදිලා. ඒ වෙලාවේ අම්මා ළඟට ගිහිල්ලා අම්මලා වදින්න ඕන කිව්වා අම්මා ආපහු දුහන දෙනවා මකනේ දුහන් දෙපා දැන් ඉන්නේ නේහම්නි බය අම්මා බය නෙ ඉන්න අම්මා ළඟට ගිහිල්ලා
කකුල් අල්ලලා වඳින්න ඕන කියලා දැන් අර ලේබල් නහතු දුව කියනවා. පස්සේ බලන්න වෙන්න පයින් ගහපුවා අම්මට. නරක වචනින් දැනපු දුව මේ පිරිදේශනාවෙන් පස්සෙ අම්මට කකුල් දෙක අල්ලලා ගාතාව කියලා වන්දනා කළා. විශ්වාස කරන්න ඊට පස්සේ සාමාන්‍ය පෙළ විභාගේ ලිව්වා ඒ දුව උසස්ම පෙළ කරාට ශක්තිය ලැබෙන විදිහට සාමාර්ථ ලබා ගත්තා. මේකෙන් පේනවා අපේ ජීවිතවලට අඳුරු බල වේග යක්ෂ මූල ප්‍රේතය ආවුතින් කරන දේ හරියන්නේ නැහැ. ඉගෙන ගන්න එක වරදිනවා. අමතක වීම වැඩි වෙනවා ලෙඩ එනවා ලෙඩ සුවකට බැරුව යනවා ඒ නිසා මේ භයානක අඳුර දකින්න ඒ නිසා බුදු සරණ යන්න සදාන් සරණ යන්න ධර්ම මාර්ගයේ නිවැරදිව ගමන් කරන්න කියලා අපි ඔබට කුසල පූර්ණේ කරන අරමුණින් කටයුතු කරන්න කියලා සිහිපත් කරන්න කැමතියි.